අද නෙත්‍යෆිම් ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනිය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගණේමුල්ල ජයකොඩිවත්තේ අංක 292 නිවසේහි පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි පියසීලි දෙමටපිටිය අබේසුන්දර මෙතිනිය නිම්මාලි සහ ලුෂාකා දියනියන් කුෂාන
अभेसुंदर पुतनुवान रोहान सुजीव बैनावरुन प्रमिता लेलिये एतुलु पिंगुतुन पिरिस मिने में पिंगुतुन पिरिसाई अद में उतुम्मु देशनावे दायकत्वेगेन कटुतु करनु लबन्नी अपे पिंगुतुन्ट धर्मदेशनाव अवसानी पिंग अनुमोदन किरीमी अरमुनी अदत इरिदा धर्म दक्षिणा धर्मानुशासनाव आरंभ करन्नई मे वेलावे बलापुरुत्तु वन्नी अभी मेधवस्वल विशेष सूत्रयक साकाच्छाकरगेन यन बव अपे पिंगुतुन दन्नवा मध्यम निकाये रत विनीत सूत्र देशनाव भाग्यवतुन महंसे बहु धर्म करुणु विस्तर करला देशना करपु देशनावा भाग्यवतुन महंसे मे देशनाव पावत्पाने रजगा हनुवर वेलुवनारामेदी किंबुल्वत नुवरिं आपु एकतरा भिक्षुन महंसेला पिरिसा भाग्यवतुन महंसेगे लंगट आवम भाग्यवतुन महंसे अहनवा किंबुल्वत नुवर कौद इन्ने दशकता लाभी अन्नयव दशकतावे समादं करवन भिक्षुव कियला ए विलावेदी भिक्षुन महंसेला सीलु दिनाम इकम हंडिं कियनवा स्वामीनी मंताने पुत्र पुण्य महारहतन महंसे कियला ए विलावे भाग्यवतुन महंसे ए मंताने पुत्र पुण्य महारहतन महंसे तुले पैवती मे धर्मकारणा दहाय इकने दशकता मनोवाद केले विस्तर करनवा अपि मे वेनकोट ए कारणावल वल मेवेनकोट बहु कारणावल साकच्छा करला अवसान अपिट अद साकच्छा करन्न तियेन्नी तमनु प्रज्ञा संपन्न वेनवा अन्नयवत् प्रज्ञा संपदावे पिहिटवनवा मेने मे कारणाव पिंगुतरे मे प्रज्ञा संपन्न भावय कियला मेतन गत्तम अट्टकथावे विस्तर करन्नी लोकीय लोकोत्तर ज्ञानं कियला ए कियन्नी केटियेम्म कियनवनम् प्रज्ञाव पिलिबंधव गेनेन यम कोटसाक तियेनवनम् मे धर्मे विस्तर करपु ए सियलुम कोटस टिक भाग्यवतुन वहन्से मेतन विस्तर करला तियेनवा तोट एहेमनम् अपिट ए सियलु कारणावल साकच्छा करन्न गियोत् अपि पसुगिय सतिये मतक कला वगे ए देशना मालावक वेनम देशना करन्न वेनवा एहेमनुत् अपिट मे रतविनीत सूत्र देशनाव निमा करन्न लबेन्नै नैतिम देशना मालावक बवट पत् वेनवा नमो तद अपि अपे पिंगुतुट पसुगिय सत्य देशनाव करपु आकारयट मे प्रज्ञा संपदाव कियन एक प्रज्ञा संपन्न भावय कियन एक केटियें यम अवबोधयक ऐति करवन्न बलापोरोत्तु वेनवा मोकद मे प्रज्ञा संपन्न संपदाव पिलिबंदव साकच्छा करनकोट पिंगुतुन अपट मेतन विशेषयेम अरमुणु करन्न वेनवा विदर्शना ज्ञान पिलिबंदव विशुद्धि मार्गी विस्तर करला तिन विदर्शना ज्ञान एवा पिंगुतुनि बहुम गेंबुरुई ධර්මී පිළිබඳ මනා ශ්‍රද්ධාවක් තියෙන සසර පිළිබඳව බියක් දක්වන අයට ඒ ධර්ම කාරණාවල් අති රසවත්. හැබැයි එතනින් මෙහා පැත්තට ඉන්නට සමහර වෙලාවට ඒ කරුණ ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා මම අද මේ දේශනාව තුලේ නම් ගම්මත් සිහිපත් කරන්න නැතුව මං හිතුවා මේ ප්‍රඥා සම්පන්න භාවය කියන්නේ මොකද්ද කියන එක අපේ පිංගුතුට මතක් කරලා දෙන්න. මේ ප්‍රඥා සම්පන්න බව පිංගුතුනි अति विशेष करुणा प्रज्ञा संपन्न भावे अति विशेष निर्वाणयट अनिवार्यम अत्यवश्यवन कारणावा हेबे निर्वाणयट अत्यवश्यमवन कारणावा कियल इतन अपि कथा कलाट पिंगत्नी मितन विशेषेम दनगतयुतु करुणाक तमाई मे निर्वाण मार्गयट प्रविष्ट वेन्न कलिं प्रज्ञा संपन्न भावेट पत्तीमट कलिं වැඩියුතු ධර්ම කාරණා ගණනාවක් තිබෙන බව අපි හැම වෙලාවකම මතක් කරගන්නට ඕනේ. දැන් අද අපි සාකච්ඡා කරන්නේ රතවිනීත සූත්‍ර දේශනාවේ 24 වන දේශනාව. උටර දේශනා 23ක් මේ වෙනකොට නිමා කරලා තියෙනවා. එමනම් මේ දේශනා 23කට පස්සේ කෙරෙන 24 වෙනි දේශනාව තමයි ප්‍රඥා සම්පන්න කතා කියන්නේ. නමුත් අද මේ දේශනාව ශ්‍රවණය කරන කෙනෙක් मे प्रमाणे वडन्न पटंगत्तु एकिना मे संसारे असरण किनिक बवट पत्पेनवा समहार विलावट व्यरदि मिथ्या दुष्टीन वलट पवा यमु इन्न पुलुवा एहमुनोत ए पाडुव संसारे बहु कालयक केनकन तमंट विंदिन्न वेनवा एनिसा मे कारणावल अपे पिंगुतुन श्रवणे करनकोट साव दहनव श्रवणे करन्न एम नैतिवुनोत बहु दिनिकुट පාඩුවක් වෙන්නේ ඒකයි බුදුහාමුදුර දේශනා කරේ ධර්මය වැරදි තැනින් අල්ලගත්තොත්
මේ සංසාරයේ අසරණ කෙනෙක් බවට පත් වෙනවා කියලා. ධර්මයේ කියන්නේ අපිව සංසාරයෙන් එතරට අරගෙන යන යානාවක් වගේ දෙයක්. හැබැයි මේ ධර්මයේ අපි හරියටම අල්ලා ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට. නිවැරදි වල්ලා ගන්නවා කියන එකයි. නමුත් අපි ධර්මී වැරදි විදියට අල්ලා ගත්තොත් අපි අසරණ බවට පත් වෙනවා. මම මේ කාරණාව මුලින්ම මතක් කළේ සමහර කෙනෙක් මේවා කෙටියෙන් වඩන්න ගත්තොතින් මේ කෙටියෙන් අහලා පුරුදු පුහුණු කරන්න ගත්තොතින් ඒ කිනා මිත්‍යා දුස්තින් වලට පවා යන්න පුළුවන්. අර මහා කාලකිලික උපාසකෙක් හිටියා. ඔහු දීර්ඝ කාලයක් භාවනා කර ධානය වඩන්න. මම කිසිම භාවනාවක් දියුණු කරගන්න බැරි වුණා. ධානය ලබන්න බැරි වුණා. මාර්ගඵල වලට පත් වෙන්න බැරි වුණා. ඔහු අන්තිමට මාපු නිගමනය මොකද්ද? ඔහු අවසානයට ආපු නිගමනය තමයි මේ පෙර පසු භව කියන්නේ මිත්‍යාවක් කියන එක. පෙර ජීවිත පසු ජීවිත කියලා දෙයක් නැහැ. මේ ජීවිතයේ පමණයි කියන මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටුණා. මෙන්න මේ වගේ තත්යකට පත් වෙන්න පුළුවන් කෙනෙක් මේ ධර්ම කාරණාවල් වැරදියට අල්ලා ගත්තොත්. ඒ නිසා බොහෝම හොඳින් සිහිය එළඹ ගන්නට ඕන මේ ධර්මයේ වඩනකොට. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒ විදියමයි. ධර්ම ශ්‍රාවක අපේ පින්වතුන්ටත් ඒ විදියමයි. ධර්මයේ වැරදි තැනින් අල්ලා ගත්තොත් අපි විනාශ වෙනවා. අපි හැමදාම උදාහරණයක් හිටිට කියන්නේ බෝම්බයක් නිෂ්ක්‍රිය කරන කෙනෙක් වගේ. බෝම්බයක් නිෂ්ක්‍රිය කරන කෙනා එක දවසක් කර එක බෝම්බයක් නිෂ්ක්‍රිය කරද්දී වරද්ද ගත්තොත් ඒ බෝම්බය පුපුරනවා. බෝම්බේ නිෂ්ක්‍රිය කරපු කෙනත් විනාශ වෙනවා. ඒ වටා හිටපු පිරිසත් විනාශ වෙනවා. ඒ වගේ තමයි ධර්මයේ කියන එක වැරදියට දේශනා කරොත් දේශකයන් අවීචයට යනවා. ඒ මග අනුගමනය කරන ශ්‍රාවකයොත් අවීචයට යනවා. ඒ නිසා මේ හැම දිනෙකම පරිස්සම් වෙන්නට ඕන මේව වඩද්දි. ඒ නිසායි අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමයට මේව වඩන්න පුරුදු වෙන්නේ. එහෙම වඩන කෙනාට තමයි මේ නිවැරදි ප්‍රතිලාභ නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ අද මේ ප්‍රඥාව පිළිබඳව සාකච්ඡා කරන්නේ අවසාන හරිය අපි මේ දේශනා මාලාවේ. නමුත් මේ කාරණාව විතරක් කෙනෙක් ජීවිතේ පුරුදු පුහුණු කරගත්තොත් අර මූලික දේශනාවල් ටික මගහැරෙන නිසා ඔහුට මේ කාරණාව වැරදියට වැටහෙන්න පුළුවන්. ඒ නිසා මේවා පිළිබඳව අපි තාම හොඳ අවධානයකින් වඩන්නට ඕන. මේ ප්‍රඥාව පින්වතුනි අපතුල වැඩෙන්නේ ධර්මයේ තුලයි. අද කාලේ පින්වතුනි අපිට නිතර අහන්න ලැබෙන වැරදි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ වැරදි මිත්‍යා දෘෂ්ටිය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මෙන්න මේ දෙක ප්‍රඥාවට තමයි යොදලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ තුන වැටෙන්නේ සීලයට. සම්මා වීරිය සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ තුන වැටෙන්නේ සමාධියට. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනක් තියෙනවා. ඒ සීල සමාධි ප්‍රඥා කියන කාරණාවල් තුනේ පළවෙනියට පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය තමයි මූලික වෙන්නේ. නමුත් අර භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවල් නිර්දේශ කරනකොට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියන මේ කරුණු දෙක වැටෙන්නේ ප්‍රඥාවට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඔය කාරණාව වැරදියට වටහාගත්තු පිරිස අද වැරදි මිත්‍යා දෘෂ්ටියක් සමාජගත කරලා තියෙනවා. වැරදි මිත්‍යා මතයක් සමාජයේ වැඩි දෙනෙක් අතර කතා වෙනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා නෙවෙයි ප්‍රඥා සමාධි සීල කියලා මේ ප්‍රඥාව මූලික කරගෙන විග්‍රහ කරන දේශනාව. බොහෝ දෙනෙක් මෙන්න මේ කාරණාව වැරදියට අල්ලගෙන මේ ශාසනයට බැසගත්තු ශ්‍රාවකයා මුල් කරගත යුත්තේ ප්‍රඥාව කියලා වැරදි අර්ථකථනයක් විස්තර කරනවා. තමන්ගේ ඥාණයට වැඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා. ධර්ම කරුණු තේරුම් කරගන්නකොට බොහෝ තැන්වල අහන්න ලැබෙනවා ප්‍රඥාව මූලික කරගන්න ඕන කියලා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. ප්‍රඥාව මූලික කරගන්න කියලා දේශනා කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාවයි
ප්‍රඥාවයි කියන මේ කාරණා දෙක සමව පිහිටන්න ඕනේ. මොකද සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් ඒ කිනා කරන වැඩ මෝඩ වැඩ බවට පත් වෙනවා, අඥාන වැඩ බවට පත් වෙනවා. ප්‍රඥාව බලවත් වෙලා සද්ධාව අඩු වුණොත් ඒ කිනා කරන වැඩ කපටි වැඩ බවට පත් වෙනවා. එනසා මේ සද්ධාවයි ප්‍රඥාවයි කියන මේ කාරණා දෙක සමව ප්‍රගුණ කරන්න ඕන කාරණාවල් දෙකක්. එතකොට එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේනේ මේ ප්‍රඥාව මූලික කරගන්න. පිඟුතුනි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ ප්‍රඥා මූලික දහමක් නෙවෙයි, සද්ධා මූලික දහමක්. ඒකනේ සාහම්පති මහා බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ සාහම්පති මහා බ්‍රහ්ම රාජයට මොකද්ද කිව්වේ? අපාරුතා තේසං අමතස්ස ద్వාරා ඒ සෝතවන්තෝ පමුංචන්තු සද්ධ. බ්‍රාහ්මණය මම නිවන්දොර විවෘතක ලිවරයි, අපාරුතා තේසං අමතස්ස ద్వාරා ඒ සෝතවන්තෝ පමුංචන්තු සද්ධ. මෙනි මේ නිවන් දොරෙන් ඇතුල් වෙන්න පුළුවන් කාටද? කවුද සුදුස්සා? මොන සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනාටද මේකෙන් ඇතුල් වෙන්න පුළුවන්? සද්ධාව නම් වූ සුදුසුකම සම්පූර්ණ කරපු කෙනා. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ සෝතවන්තෝ පමුංචන්තු සද්ධ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ සද්ධාව විවෘත කරන්න, සද්ධාව මුදා හරින්න, දෙසවන් යොමු කරන්න. කන් ඇත්තෝ සද්ධාව මුදත්වා, අහගෙන ඉන්න පුළුවන් කෙනා සද්ධාව මුදවන්න. මොකද ඒ තුලින් තමයි මේ සද්ධාව, ඒ තුලින් තමයි පින්ඔතිනි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ තමන්ගේ තියෙන දැනුමින් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ යනකොට ප්‍රඥාව දියුණු කරගන්න ඕන ධර්මයේ තුල ලබන දැනුමේ. නමුත් අපි පුරුදු වෙලා තියෙනවා මේ ප්‍රඥාව දියුණු කරගන්න අපේ තියෙන දැනුමේ, අපේ තියෙන අත්දැකීමේ, අපිට තේරෙන විදියට. සමහර කෙනෙකුට යම් කිසි දියක් දිහා බලලා ඒ කෙනාට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ දේ මෙහෙම කළොත් තමයි හොඳ වෙන්නේ, මේ දේ මෙහෙම තමයි විය යුත්තේ. ඒක නත් තමන්ට තියෙන දැනුමින්, තමන්ගේ චින්තන ශක්තියෙන්, තමන්ට ලැබිච්ච දැනුමින් ඒක විග්‍රහ කරන්න උත්සාහ කරනවා. නමුත් ධර්ම කාරණාවත් එක ගත්තොත් තමන්ගේ මතය වැරදි මතයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි තමන් අර වැරදි මතේ එල්බගෙන හිටියොත් තමන් විරුද්ධ වෙන්නේ ධර්මයට. ධර්මයට විරුද්ධ වෙනවා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා හා සමානයි. තමන්ගේ දැනුමින් කවදාවත් පිංගුතුනි මේ ලෝකයේ සැබෑ සත්‍ය හොයන්න බෑ. සැබෑ සත්‍ය තීරුම් කරගන්න බෑ. සැබෑදී අපට වටහා ගන්න බෑ. මොකද මේ ලෝකයේ මේ සැබෑ සත්‍ය වටහාලා දුන්නේ සර්වඥතා ඥානීන් ප්‍රත්‍යක්ෂ ලෙස මේ සංසාරයේ පිළිබඳව දැකපු භාග්‍යතුන් වහන්සේට පමණයි. භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානීන් ප්‍රත්‍යක්ෂ ලෙස මේක දැකපු කෙනි. උන්වහන්සේට විතරයි මේක හරියට වැටහෙන්නේ. එමනම් අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට ගරු කරලයි මේ දේවල් වඩන්නට ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ගිහි කාලේ ඉඳලම මහා ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක්. කොයිතරම් ප්‍රඥාවක් තිබුණද කියලා කියනවනම් ධර්මයේ සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැහි වහිනකොට වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් තිබුණා කියලා. ඒ තරම් ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත හාමුදුරන්ටවත් සෝවාන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න බැරි වුණා. ඒ කියන්නේ තමන්ගේ දැනුම, තමන්ගේ ඥාණය, තමන්ගේ අත්දැකීම මේ ධර්ම කාරණාවල් තේරුම් කරගන්න උපකාරයක් වෙන්නේ නැහැ. අපි අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන ධර්මිය තුලින්. ධර්මිය තුලින් මේ ප්‍රඥාව දියුණු කරගත්තම අන්න ඒ ප්‍රඥාව තමයි අපි මේ ධර්මයට යොමු කරන්නට ඕන. එනම් ධර්මයේ තුලින් ප්‍රඥාව දියුණු කරගන්න නම් අපි මොකද කරන්න ඕන? කළ යුතු පළවෙනිම දේ තමයි බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රු, මම ශ්‍රාවකී, සත්තහ භගවා ශාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම මොනවද දන්නේ නැහැ. ජානාති භගවා නාහං ජානාමි. මෙන්න මේ පද හතරේ පිහිටාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මස්කන්ධය අවබෝධ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක කතාව ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්නකොට කිසි විටක තමන්ගේ ඥාණයට ඉඩ දෙන්න එපා.
මොකද දැන් මේ ධර්මයේ කියවගෙන යනකොටත් සමහරක් අවස්ථා තියෙනවා තමන්ට හිතාගන්න බැරි සමහර කරුණු තියෙනවා මේක කොහොමද වෙන්නේ කියලා හිතාගන්න බැරි ඒ වගේ කරුණු පින්වතුනි තමන්ගේ ඥාණීන් තරක කරලා විතර්ක කරලා මේක මෙහිම වෙනවද කියලා හිතන්න බලනවා දැන් උදාහරණයක් ගත්තොත් ලෞකික විෂයන් පිළිබඳ දැනුම තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිහාරය තේරුම් කරගන්න බෑ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තිබිච්ච මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තේරුම් කරගන්න බෑ සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා කොහොමද උපන්න කෙනෙක් ඉපදිච්ච ගමන් පියවර හතක් ඉස්සරහට වඩින්නේ සමහර වෙලාවට අර තමන්ගේ දැනුමත් එක්ක සසඳලා බලනකොට ඒ කාරණාව තේරුම් කරගන්න බෑ කොහොමද ඒක හිම වෙන්නේ කියලා හිතනවා එහෙම හිතෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරේ කොයිතරම් කාලයක් කොයි විදියෙ පාරමිතා පුරුපු කෙනෙක්ද කියන එක නොදන්නා කම නිසා එහෙමනම් ඔහුට ඒ කාරණාව පිළිබඳව පැටලෙවිල්ලක් තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරියට ඉගෙනගත්තු නැති නිසා ඒ ඉගෙනගත්තු නැති නිසා ඒකට අවශ්‍ය කරන ප්‍රඥාව ඔහු තුළ වැඩිලා නැහැ දැන් භාග්‍යවතුන් වහන්සේගේ තියෙනවා ලක්ෂණ 32 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල පින්වුතුනි විවිධ ලක්ෂණ තියෙනවා ඒ හැම ලක්ෂණයක්ම ලැබලා තියෙන්නේ උන්වහන්සේ සංසාරේ අප්‍රමාණ කුසල් වඩලා කොහොමද කුසල් වඩලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පින්වුතුනි සංසාරේ අති දීර්ඝ කාලයක් උන්වහන්සේ කුසල් වඩලා තියෙනවා ඒ දීර්ඝ කාලයක් කුසල් වඩපු එකට වෙනම නමක් තියෙනවා ඒකට කියන සතපුඤ්ඤ ලක්ෂණී කියලා සතපුඤ්ඤ ලක්ෂණී කියලා කියන්නේ යම් කිසි පුණ්‍ය කර්මයක් එක්කිනෙක් සියවර බැගින් කළොත් ඒ විදියට මේ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ එක පුණ්‍ය කර්මයක් සියවර බැගින් කරලා තියෙනවා නම් ඒ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝම එකට එකතු වෙලා කරපු පුණ්‍ය කර්ම එකට එකතු කරෝ ඒ එකතු කරපු ප්‍රමාණය වගේ සිය ගුණයක් අපේ මහ බෝසතාණන් වහන්සේ ඒ පුණ්‍ය කර්මයේ කරලා තියෙනවා ඒ තරම් උන්වහන්සේ මහ පිං කරපු කෙනෙක් බලන්න පින්වතුනි අද සමහර කෙනෙකුගේ රූපය වර්ණවත් සමහර කෙනෙකුගේ රූපය දුරු වර්ණයි සමහර කෙනෙකුගේ ශාරීරිය උසයි සමහර කෙනෙකුගේ ශාරීරියේ මිටි සමහර කෙනෙකුගේ අංග ලක්ෂණ හරියාකාර පිහිටලා තියෙනවා සමහර කෙනෙකුගේ අංග ලක්ෂණ දුරුවල විදිහට පිහිටලා තියෙනවා මේවා මෙහිම වෙන්නේ හේතුව මොකද්ද పూర్ව જાතියේ කරපු කර්ම අකුසල කර්ම සහ කුසල කර්ම කෙනෙක් උසස් රූපයක් ලැබලා තියෙනවනම් ඒ උසස් රූපයේ ලැබුණේ අම්මා තාත්තා නිසාවත් වෙන විද්‍යාත්මක යම් ක්‍රමවේදයක් නිසා නෙවෙයි පෙර ජීවිතෙන් කුසල් වඩාගෙන ආපු නිසා සමහර වෙලාවට දෙමව්පියෝ දෙන ඉතාම ලස්සනයි ලැබෙන දරුවා දුරු වර්ණයි සමහර වෙලාවට දෙමව්පියෝ දෙන දුරු වර්ණයි ලැබෙන දරුවා ඉතාම ලස්සනයි මේවට හේතුව මොකද්ද අතීත ජීවිතයේ කරපු කර්ම එමනම් මෙන්න මේ වගේ ගත්තම එකිනෙකාට සාපේක්ෂ වෙනස් ස්වභාවයක් තියෙනවා කෙනෙක් බුද්ධිමත් කෙනෙක් බුද්ධියෙන් අඩුයි කෙනෙකුට විශේෂ දක්ෂතා තියෙනවා තවත් කෙනෙකුට එහෙම දක්ෂතා නැහැ ඒ එකිනෙකාගේ කර්ම මත තමයි ඒවා තීරණය වෙන්නේ අතීත ජීවිතවල කරපු කර්ම තමයි ඒ විපාක හැටියට ලැබිලා තියෙන්නේ මේක ධර්මයේ තුලින් තේරුම් කරගත යුතු කාරණාවක් එතකොට දැන් සාමාන්‍ය සමාජයේ තුල එහෙම ලක්ෂණ තියෙනවනම් හිතලා බලන්න සාරාසංක කල්පලක්ෂයක් අර වගේ සතපුඤ්ඤ ලක්ෂණී කියන නාමයකින් යුක්ත වෙන මට්ටමට අපේ මහබෝසතාණන් වහන්සේ කරපු පින්කම් ටික එකට එකතු කරලා ගත්තොත් උන්වහන්සේට එහෙම ලක්ෂණයක් ලබන්න බැරිද උන්වහන්සේට එහෙම හැකියාවක් ලබන්න බැරිද උන්වහන්සේට මේ ਸਰවඥතා ඥාණය පිහිටන්න බැරිද මේක අති දීර්ඝ කාලයක පින්වතුනි කරපු පුහුණුවක් අති දීර්ඝ කාලයේ පුරාවට පුරාගෙන ආපු පාරමිතාවන් වල ප්‍රතිඵලයක් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් කියලා කියන්නේ බුදු වෙනවා කියන කේ තරම් අමාරු දෙයක් ඒකයි ලෝකේ බුදවරු දුර්ලභ ඒ නිසායි බුද්ධෝත්පාද කාලෙ දුර්ලභ වෙලා තියෙන්නේ අන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ඒ කාරණාවල් ධර්මයේ තුලින් තේරුම් කරගන්න නම් ධර්මයේ තුලින් දියුණු වෙච්ච ප්‍රඥාවක් තියෙනට ඕන අපට තීරණය කරන්න බෑ කොහොමද ඉපචිච්ච දරුවෙක් දින හතකින් ඇවිද්දි කොහොමද මේ වගේ කාය ශක්තියක් තිබුණේ භාග්‍යවතුන් වහන්සේට තියෙන කාය බලය
සදහන් කරලා තියෙන පිංගතුනි නාරායන සංඝාත බලය කියලා. මොකද්ද මේ නාරායන සංඝාත බලය කියන්නේ? පුරුෂ කෝටි 10000කගේ කාය බලය. චද්දන්ත කුලී ඇත්තු කෝටි 1000කගේ කාය බලය. කියන්නේ පුරුෂයන් ශක්තිවන්ත යෝධ පුරුෂයන්ගේ කෝටි 10000ක කාය බලයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට. චද්දන්ත කුලී ඇත්තුන්ගේ වශයෙන් ගත්තොත් ඇත්තු කෝටි 1000කගේ කාය බලය. එකට කියන්නේ නාරායන සංඝාත බලය කියලා. කොහොමද එහෙම දෙයක් පිංගුතුනි ලැබුණේ? ඒ තරමට මුන්වහන්සේ සංසාරේ පිං කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රകൃතියස මොන වගේද? සාමාන්‍යයෙන් පේන ඇස්, භාග්‍යවතුන් වහන්සේගේ සාමාන්‍ය පේන ඇස පිංගුතුනි හඳුන්වලා තියෙන්නේ චතුරංග සමන්නාගත අන්ධකාරයේදී පේන ඇසක් කියලා. මොකද්ද මේ චතුරංග සමන්නාගත අන්ධකාරයේ පේන ඇස කියන්නේ? මේ ලෝකයේ අති භයානක අඳුරු වර්ග හතරක් තියෙනවා. අමාවක දවස අඳුරුයි, සඳ නැති රාත්‍රිය අඳුරුයි, වැහි වලාකුළු වලින් අහස වැහිලා තියෙනවන එදාටත් අඳුරුයි, රාත්‍රිය කියන්නේ කොහොමත් අඳුරුයි. ඔය හතරම එක දවසක වුණොත් ඒ දවස කොච්චර අඳුරු වේද? රාත්‍රියක වැහි වලාකුළු වලින් අහස වැහිලා එදා දවස අමාවක දවසක් සඳ නැති දවසක්. මෙන්න මේ දවසේ මහ ඝන වනයේකින් ග්‍රහණය වෙච්ච කැලයක් තියෙනවා. වන ගහණයක් කියන්නේ දවල්ට ගියත් මේ කැලේ ඇතුලේ අඳුරුයි. ගස් වලින් වැහිලා, වැල් වලින් වැහිලා, කොළ වලින් වැහිලා මෙන්න මේවන්නෝ කැලයක තල ගොඩක් ගොඩ ගහනවා. තල ඇතත් මොන පාටද? කළු පාටයි. අපේ භාග්‍යවතුන් මහන්සේ පිංඔතුණි ওই තල ගොඩ ළඟ ඉඳලා යොදුනක් දුරින් ඉන්නවා. එක මිනිස්සේ කර තල ගොඩෙන් එක තල ඇටයක් අරගෙන ඒ තල ඇටේ පොඩි සලකුණක් දාලා අර තලගොඩට විසි කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේට යොදුනක් දුර ඉඳලා අර දවසේ ඒ කැලේ ඇතුලේ ඇවිල්ලා මෙන්න මේකයි ලකුණු කරලා දාපු තල ඇටේ කියලා අරගෙන පෙන්වන්න පුළුවන්. ඒ තරම් ප්‍රකෘති ඇසක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒ තරම් දුර පේන සාමාන්‍ය ඇසක්. ඒතර එහිම ඇසක් ලැබුණේ කොහොමද? අද කෙනෙක් විද්‍යාත්මකව කල්පනා කරලා බලන කොහොමද ඒක එහෙම වෙන්නේ? ඒකයි මම කිව්වේ අපේ තියෙන ප්‍රඥාවෙන් මේව තේරුම් කරගන්න බැහැ. මේක තේරුම් කරගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඒ ඇසක් ලැබුණේ නිකම් මිදලා නෙවෙයි. අර සතපුඤ්ඤ ලක්ෂණය මට්ටමට සංසාරේ අති දීර්ඝ කාලයක් පිංඔතුනි පාරමිතා පුරපු නිසා. ඒ නිසා එවැනි මහ පිං කරපු උත්තමේකට එවැනි ඇසක් ලැබුණද කියලා සැකයක් ඇති වෙන්නේ අර ධර්මයේ තුලින් දියුණු වෙච්ච ප්‍රඥාවක් තිබුණොත්. නමුත් අපි තාම මේ ලෞකික තියෙන විෂයන් වලින් ලබාගත්තු දැනුමි අපි කල්පනා කරලා බලනවා මේක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ කියලා. අපට පිංඔතුනි මේක පරේෂණේ කර කර ඉන්න කාලයක් නැහැ. මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතලා පරේෂණ කරන්න පුළුවන් කොච්චර කාලයක්ද? අවම වශයෙන් ගත්තොත් සාරාංශික කල්ප ලක්ෂයක්. අන්න එහෙම පරේෂණයක් කළොත් යම් දවසක මේක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙහා පැත්තට තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක මම පිළිපදිනවා කියලා පිළිපැදීමයි පිංගුතුනි වැදගත් වෙන්නේ. ඉතින් එහෙනම් ඒකට තියෙනවන ප්‍රඥාව නෙවෙයි, ඒකට තියෙනවන සද්ධාව. අන්නේ සද්ධාව මුල් කරගෙන මේ ධර්මයේ පිංගුතුනි අර මං කලින් මතක් කරපු පද හතරේ පිහිටාගෙන භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ කියන මෙන්න මේ පද හතර ඉඳගෙන මේ ධර්මයේ පිංඔතුනි හරියට වඩාගෙන වඩාගෙන කිනාට යන්න පුළුවන් නම් අන්න ඒ කිනාට ධර්මයේ තුලින් දියුණු වෙච්ච ප්‍රඥාවක් ලැබෙනවා. අන්න ඒ ප්‍රඥාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කතා කරන ප්‍රඥාව. එහෙමනම් මම අර කලින් මතක් කළේ මේ බුදුදහම කියලා කියන්නේ ප්‍රඥා මූලික දහමක් නෙවෙයි, සද්ධා මූලික දහමක්. සද්ධාවේ මුල් වෙන්න ඕන. සද්ධාවෙන් තමයි මේකට බැස ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ආපන සූත්‍රයේදී පවා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා, අපි පෞගේ දවසකත් මේ කාරණාව දේශනා කරා, සාරිපුත්ත මේ ශාසනීහි බැස ගන්න යම්කිසි ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කෙරෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ තියෙනවද? එතකොට ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව දේශනා කරනවා, ස්වාමීනි යම් ආර්ය ශ්‍රාවකේ ඔබ වහන්සේ කෙරෙහි ඒකාන්තගතෝ අභිප්පසන්නෝ
ඒකාන්ත ගත කියලා කියන්නේ පින්වතුනි දැඩි ලෙස පැහැදිලා ඉන්නවා කියන එකයි. ඒ කියන්නේ සිතුවිලි දෙකක් නැහැ. ඒකාන්තෙම භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ස්වාමීන් එහෙම සද්ධාාවක් තියෙන කෙනෙක්ට නසෝ තථාගතේවා තථාගත සාසනේවා කංකේයවා විචිකිච්ඡේයවා භාග්‍යවතුන් වහන්සේ කිරිහිවත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කිරිහිවත් සැකියක්වත් විමතියක්වත් නැහැ කියලා. එනම් බුදුරජාණන් වහන්සේ කිරිහි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කිරිහි බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාාවක් ඇති වෙච්ච කෙනාට සැකියක් විමතියක් නැහැ. ඒතර එහෙම සැක කරන්නේ නැති විමතියකට පත් වෙන්නේ නැති කෙනා මේ ධර්ම කාරණාවල් වඩන්න පිංගුතුනි අලස වෙන්නෙත් නැහැ. මේක වැඩුවොතින් මේ දේ වෙනවද? මෙහෙම දන් දුන්නොත් මේ දේ වෙනවද? අද බලන්න කී දෙනෙක් කී පැත්තකට ඒ විදිහට වැටලා තියෙනවද? ඇයි අර වැරදි මිත්‍යා මත තුලින් තමන්ගේ මනස අවුල් වෙච්ච නිසා දන් දෙන්න ගියාම කොහොම දුන්නත් එකයි කියලා හිතනවා. සිල් රකින්න ගියාම මෙහෙම සිල් රකින්න ඕනද කියලා සිතුවිල්ලක් තියෙනවා. බලන්න තමන්ගේ ඥාණයෙන් තමයි දැන් දේවල් තීරණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පූර්ණ උපෝසතයක් වෙන්නේ පැය 24ක් සිල් රැකගොතින්. නමුත් තමන්ගේ ඥාණයට හිතනවා කමක් නැහැ කොහොම හිටියත් සිල් රැකිනවනේ. ඇයි? ඕකට කියනවා භාග්‍යවතුන් වහන්සේ පිංඔතුනි පඤ්ඤා ප්‍රයෝග මන්දතාවය කියලා. පඤ්ඤා ප්‍රයෝග මන්දතාවය කියලා කියන්නේ ඒක ආහාර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පිංඔතුනි මේ ධර්ම කාරණාවල් වඩනකොට ප්‍රඥාව දුර්වල වෙනවා. දැන් එක උදාහරණයක් ගත්තොතින් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. දැන් ඔන්න කෙනෙකුට සිල් ගන්න වෙති කියලා දෙනවා, දන් දෙන හැටි කියලා දෙනවා, භවනා කරන හැටි කියලා දෙනවා. නමුත් ඒක ඉගෙනගෙන ප්‍රඥාව මූලික කරගෙන ඔක වඩන්නේ නැහැ. හරියට උදාහරණයක් කියනවා නම් කෙනෙක් ව්‍යංජනයක් හදන්න ඉගෙන ගන්නවා වගේ. ඔන්න කෙනෙක් ව්‍යංජනයක් හදන්න ඉගෙන ගන්නවා. ඒ ව්‍යංජනයට අදාළ එළවලු මෙහෙම කපන්න, මේ වගේ භාජනයකට දාන්න, මේ ප්‍රමාණයට කිරි දාන්න, දිය කිරි දාන්න, වතුර දාන්න, මේ ප්‍රමාණයට අවශ්‍ය කරන මිරිස් දාන්න, තුන පහ දාන්න, කහ දාන්න, ලුණු මිරිස් දාන්න. දැන් ඔහොම කියනවා. දැන් කොලේක ලියලා එහෙම නැත්නම් කියන කෙනකින් අහගෙන කරනවා. හැබැයි ව්‍යංජනය පළවෙනි වතාවට හදනකොට ඔහුට ඒ ව්‍යංජනයේ පිළිබඳ අදහසක් නැහැ. සමහර වෙලාවට හදල ඉවරුනාම තමන් හිතපු වගේ ප්‍රණීත රසයක් නැහැ. එහෙම නැත්නම් කවදරි දවසක කාගේ හරි ගෙදරක ගිහිල්ලා කාපු ආහාරයක් වෙන්න පුළුවන්. ගෙදරවිල හදනවා. හැබැයි පළවෙනි වතාවට උයන්න පටන් ගත්තු කෙනාට ඕක පිළිබඳ අදහසක් නැහැ. ඇයි? තමන්ගේ ඥාණයෙන් ඒක මෙහෙවල කරන තරම් ශක්තියක් තමන්ට නැහැ. අර කියපු දේ කියන විදිහට කරන වෙච්චරයි. නමුත් ඒ කියපු කෙනා මිරිස් දාන්න ඕන වෙලාවක් තියෙනවා. කහ දාන්න ඕන වෙලාවක් තියෙනවා. තුන පහ දාන්න ඕන වෙලාවක් තියෙනවා. කිරි දාන්න ඕන වෙලාවක් තියෙනවා. ලිපේ තැම්බෙන්න ඕන වෙලාවක් තියෙනවා. ඕවා මොනවා හරි වෙනස් වුණොතින් ප්‍රණීත රසෙ ඉන්නේ නැහැ. එතකොට අනුභව කරන ආහාරයේ අභිරුචියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආන්ගේ වගේ සමහර කෙනෙක් මේ ධර්ම මාර්ගයේ වඩනකොට. සමහර කෙනෙක් මේ ධර්ම මාර්ගයේ වඩනකොට ඒ විදිහට තමයි වඩන්නේ. පොඩි කාලේ ඉඳලම ඉගෙනගෙන තියෙනවා. පොයේ දවසක් ආවම සිල් ගන්න යන්න ඕන. සිල් ගන්න කලමනා ටිකක් සෝදානම් කරගෙන ඔන්න සිල් ගන්න තැනට යනවා. උදේ හාමුදුරුව සිල් සමාදන් කරවනවා. හාමුදුරුව කියන විදිහට පද අට කියවල සමාදන් වෙනවා. පූජාව තියෙන වෙලාවට පූජාව තියෙනවා. දානවල දෙන වෙලාවට දානවල දෙනවා. බණ ටික කියන වෙලාවට බණ ටික අහනවා. ආයෙමත් සිල් පවාරණේ වෙච්ච වෙලාවට පවාරණේ කරගෙන යනවා. හැබැයි ඔවුන්ගේ ක්‍රියාව තුළ බැලුවොතින් සතෙක් දැක්ක ගම මරන්න හිතෙන්නේ. බොරුවක් කියන්න ලැජ්ජාවක් නැහැ. හොරකමක් කරන්න ලැජ්ජාවක් නැහැ. සමහර වෙලාවට බලනකොට අවුරුදු 5, 10, 15, 20 සිල් ගත්ත අය. නමුත් තවම තමන්ගේ ළඟට එන සතෙක් නොමර ඉන්න තරම් හිත හදාගෙන නැහැ. ඒ කියන්නේ ව්‍යංජනීය හදලා ඒකේ කිසි රසයක් නැතුව කිසි අභිරුචියක් නැතුව ජීවත් වෙන ඕනකමට මැරෙනවට බය අනුභව කරනෝ වගේ භාග්‍යතුනාස් දේශනා කරනවා. ප්‍රඥාව යොමු කරගන්නේ නැතුව මේ ධර්ම කාරණාවල් පුරුදු වෙන්න ගියාම ඔවුනුත් හරියට අර කෘතීම මිනිසු වගේ හා සමානයි. කෘතීම මිනිසු වගේ දත්ත වලින් හදපු මිනිසෙක් වගේ ඒ දත්ත ටික දෙනවා. ඒ දත්ත ටික අනුකූලව වැඩ කරනවා. හැබැයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මමාද සිල්පදයක් සමාදන් වුණා. මම ඒ සිල්පදය කඩන්න හොඳ නැහැ කියන ප්‍රඥාව Tamanට නෑ.
ඒ ප්‍රඥාව තමන්ට ඉන්නේ නේ. ඒ පිළිබඳ අවබෝධයක් නේ. ඒ පිළිබඳ දියුණු වෙච්ච ඥානයක් තමන්ගේ ළඟ නේ. එහෙම ඉන්න කෙනෙක් ජීවිත කාලයෙම ධර්මයේ පැත්තේ හිටියා කියලා හිතුණට පින්වතුනි සමහර වෙලාවට මරණින් මතු ලබන ජීවිතය අඩුගානේ සුගති සම්පත්තියක්වත් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය හැම වෙලාවකම අනුගමනය කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය හැම වෙලාවකම ජීවිතේ පිංඔතුනි පුරුදු පුහුණු කරන්න. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහිමයි දේශනා කරලා තියෙන දන් දෙන්න. අන්න ඒ විදියට දන් දෙන්න. එතකොට දන් දෙනකොට බලන්න ඥානෙ මෙහෙवला. පිංඔතුනි මේ දානයක් සංවිධානය කරනකොට කොච්චර ඥානෙ මෙහෙවන්න ඕනද? සද්ධාවෙන් දානයක් දෙනවා. හැබැයි කොච්චර ඥානෙ මෙහෙවන්න ඕනද? අපේ භාග්‍යවතුන් වහන්සේ කොච්චර ඒ සඳහා කරුණු කියලා දීලා තියෙනවද? මල් ටිකක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට කොයිතරම් ඥානයක් මෙහෙවන්න ඕනද? ඒ මල් දැන් බලන්න පින්වතුනි පොඩි කාලේ ඉඳලාම අපි පුරුදු වෙලා තිනවා මල් ටිකක් ගහෙන් කඩනවා ඒක බෑග් එකකට දාගන්නවා ඒක පන්සලට අරගෙන යනවා ඒක මල් ආසනේ තියෙනවා එනවා අහලා බැලුවොත් ඇයි බුදුහාමුදුරට මල් පූජා කරේ කියලා මේ මල් පරවෙනවා ඒ පරවෙන බව මෙනෙහි කරනවා ඒක තමයි හිතන්නේ ඉතින් පරවෙන්නේ මල් විතරද කොච්චර නරක් වෙන දේවල් තියෙනවද ඒක එහෙම නෙවෙයි ඒකයි අපි අර දත්ත ටික විතරක් අරගෙන ඒ දත්ත ටික ඒ විදියට ක්‍රියාත්මක කරගෙන යනවා හැබැයි ඥානීය මෙහෙවන්නේ නැහැ මොකද ධර්මීන් දියුණු වෙච්ච ඥානයක් නැහැ අල්ප ධර්ම දැනුමක් විතරයි තියෙන්නේ සමහර ලාට ඒ ධර්ම දැනුම පාසලෙන් ලබාගත් එකක් වෙන්න පුළුවන් කුඩා කාලේ දහම් පාසලෙන් ලබාගත් එකක් වෙන්න පුළුවන් කුඩා කාලේ අම්මල තාත්තලේක පන්සලට ගිහිල්ලා ලබාගත්ු දැනුමක් වෙන්න පුළුවන් කුඩා කාලේ අම්මල තාත්තලේක පන්සලට ගිහී අම්මල තාත්තල මල් පූජා කරපු විදිය දැක්කා බෝධි පූජාව තියපු විදිය දැක්කා ඒක ඒ විදියටම ක්‍රියාත්මක කරගෙන යනවා ධර්මය හදාරන්නේ නේ එතකොට ධර්මී තුලින් දියුණු වෙන ප්‍රඥාවක් නේ මල් පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේට පිංඔතුණි මල් පූජා කරන්නේ හේතු තුනක් නිසා කොහොමද භාග්‍යවතුන් වහන්සේට දැන් භාග්‍යවතුන් වහන්සේට අපි පහනක් පූජා කරනවා කියන ආලෝකය දන් දෙන්නේ භාග්‍යවතුන් වහන්සේට අපි සුවඳ පූජාව කරනවා කියන භාග්‍යතුන් වහන්සේට සුවඳයි අපි පූජා කරන්නේ භාග්‍යතුන් වහන්සේට මල් වලින් අපි මොනවද පූජා කරන්නේ කරුණු තුනක් මොනවද කරුණු තුන වර්ණය සුවඳ සහනය ඔන්න ඔය කරුණු තුන පූජා කරන්නේ වර්ණය කියන්නේ විවිධ විවිධ රටාවල් වර්ණවත් මල් අරගෙන විවිධ රටාවල් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා බලන්න සමහර අය මේ කරුණු පිළිබඳ දැනුම තියන අය ප්‍රඥාවන්තයින් ඒ සද්ධාව තියෙන ප්‍රඥාවන්තයින් පිංඔතුනි බුදුරජාණන් වහන්සේට කවදාවත් නිකම්ම නිකන් ගිහිල්ලා මල් පූජා කරලා ඉන්නේ නැහැ. ඔවුන් මල් ටික පූජා කරන්නේ ඒ සද්ධාව ප්‍රඥාව මූලික කරගෙන. මල් ආසනේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ලස්සන මල් රටාවල් හදනවා. ධර්ම චක්‍රයක් වෙන්න පුළුවන්, චෛත්‍යයක් වෙන්න පුළුවන්, බෝකොලයක් වෙන්න පුළුවන්, සඳකට පහනක් වෙන්න පුළුවන් මොනවා හරි ක්‍රමයකට ලස්සන ලස්සන රටාවල් හදනවා. එතකොට මල් වලින් වෙනම රටාවල් හදනවා පෙති වලින් වෙනම රටාවල් හදනවා රේණු වලින් වෙනම රටාවල් හදනවා බලන්න කොච්චර ලස්සනට මල් රටාවල් හදනවද අන්නර සද්ධාව ප්‍රඥාව යොමු කරලා පිංකම් කරන අය ඒ අය හොඳට ධර්මය දැනගෙන ඒ පිංකම් කරන්නේ හැබැයි ධර්මය නොදන්න කෙනෙක් ඔය වගේ තැනකට ගිහිල්ලා බැලුවම ඔහුගේ ඥාණයට වැටෙන්නේ මොකද්ද අර පුංචි කාලේ දහම් පාසලෙන් පාසලෙන් අම්ම තාත්තගෙන් ලැබපු පොඩි ධර්ම දැනුම විතරයි. ඔච්චර කරන්න ඕනද බුදුහාමුදුරුවන්ට? බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හැරලා ආපු කෙනේ. ඔය කොහොම මල් පූජා කරත් එකයි, කොහොම දන් දුන්නත් එකයි යනාදී වශයෙන් දකින පින්කමක්වත් අනුමෝදන් වෙන්න තරම්වත් ඥානයක් නැතුව ඔහු දුර්වල වෙලා. ඇයි? ඔහු මූලික කරගන්නේ හැම වෙලාවකම ඔහුට තියෙන දැනුම. ඔහුට තියෙන ධර්මයේ පිළිබඳ අල්ප දැනුමක්. ඔහුට ලොකු දැනුමක් නැහැ. නමුත් ධර්මීය තුලින් හොඳට දියුණුවක් ලබන කෙනාට ඒ පිළිබඳව ඊට වඩා විශේෂ ඥානයක් තියෙනවා. අන්න ඒක තමයි පින්ඔතුනි මෙතන මේ ප්‍රඥා සම්පදාව කියලා කියන්නේ. ධර්මීය තුලින් අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනකොට කොහොමද පූජා කරන්නේ? සමහර වෙලාවට නෙළුම් මලක් ගත්ත මේ නෙළුම් මල සකස් කරන්න ඕන විදිය දන්නේ නැහැ. එක උදාහරණයක් අපේ පින්වතුන්ට කියන්න මේ කාරණාවත් එක්ක දැන් අපි නෙළුම් මල් ගන්නවා පන්සල ඉස්සරහා නෙළුම් මල් කඩයක් තියෙනවා කඩෙන් අපිට මල් කිහිපයක් දෙන්න කියලා කියනවා එතකොට මේ නෙළුම් මල් ගන්න කෙනා
ඒ මල් ටික අරගෙන යන්නේ ඒ යාගේ තියෙන දැනුමත් එක්ක දැන් සමහර අයට තියෙන සද්ධාව මොන වගේ සද්ධාවක්ද සමහර අයට තියෙන එක මල පූජ කරත් මල් 1000ක් පූජ කරත් එකම පිළි. එතකොට යා කරන්නේ මල දෙකක් අරගෙන යනවා. සමහර කෙනෙක් ඉන්නවා ඔහුට තියෙන්නේ වට්ටියක් පිරෙන මල් පූජා කරත් හොඳයි කියලා. ඔහු කරන්නේ වට්ටියක් පුරවගෙන ඒ කියන්නේ කුඩා වට්ටියක් අරගෙන ඒ වට්ටියට මල් 10ක් 15ක් විතර දාගෙන ගිහිල්ලා පූජ කරනවා. සමහර ලාවට ගත්තොතින් ඔහුට ගොඩක් ධනිය තියෙනවා. හැබැයි ඔහුට තමන් කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව දැනුම නැහැ. ප්‍රඥාව නැහැ. ඒතර බලන මල් ඔය සමහර ලාවට මහා චෛත්‍යයන් ළඟට ගිහිල්ලා විශේෂ ස්ථාන ළඟට ගිහිල්ලා බලන් ඉන්න විවිධ අය විවිධ සද්ධා මට්ටමින් අරගෙන යන්නේ. සමහර අය පිති කැඩිච්ච පිති ගැලවිච්ච සමහර ලාවට පරවිලා ගියපු මල් පූජ කරනවා. ඇයි ඔහුට අර ධර්මින් දියුණු වෙච්ච ප්‍රඥාවක් නැහැ. ඒතර ප්‍රඥාව නැති නිසා ඔහු කරන්නේ අර පුංචි ධර්ම දැනුමින් ඔහු පින්කමක් මොකක් හරි කරනවා. එතකොට ඔහුට ඒ කරන පින්කමෙන් සමහර වෙලාවට හානියක් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතන්න පුළුවන් කමක් නේ ඒක නත් දන්නේ නැතුනේ පූජ කරි. අද බොහෝ දෙනෙක් අතර තියෙන එක මතයක් තමයි ඕකත් මේ පවක් වෙන බව දැනගෙන කරන කෙනයි පවක් වෙන බව නොදැන කරන කෙනයි අතර ගත්තොතින් බොහෝ දෙනෙක්ගේ තියෙන සිතුවිල්ල තමයි පවක් කරද්දි පවක් වෙන බව දන්නේ නැතුව කරන කෙනාට පව වෙන්නේ නැහැ. පවක් බව දැනගෙන කරන කෙනාට පාපී වැඩි කියලා. හැබැයි ඔය ක්‍රමය නම් නිවැරදි ක්‍රමය. ඒ කියන්නේ ඔන කෙනෙක් ඉන්නවා එයා දන්නේ නේ පව් කරනකොට මේක පව් වෙනවා කියලා. හිතන්නේ යාට වෙන විපාකිය අඩුයි සමහර අය කියන යාට පව් වෙන්නේ නේ ඇයි දන්නේ නැතුනේ කරේ කියලා. මං ඒක එක්ක කරලා ලෞකික තමන්ගේ දැනුමින් දේවල් තීරණය කරන්න ගියා මොහොම වරද්දනවා. හැබැයි ධර්මයේ තුලින් දියුණු කරගත්තු ප්‍රඥාවන්තයා ඒක එහෙම තීරණය කරන්නේ. මොකද ඔහු දන්නවා ඒකේ මොකද හේතුව. පවක් වෙන බව නොදැනගෙන කෙනෙක් පව් කරනවා නම් පවක් වෙන බව දැනගෙන කරන කෙනාට සාපේක්ෂව පාපේ බරපතලකම් වැඩි විපාකේ වැඩි. ඒක දේශනා කරන්නේ මිලින්ද ප්‍රශ්නේදී රත් වෙච්ච යකඩයක් තියෙනවා. කුඩා දරුවෙක් මේ යකඩ ළඟින් තියෙනවා ඒ කුඩා දරුවා පිච්චෙන බව දන්නේ නැහැ. පිච්චෙන බව දන්නේ කෙනෙකුත් මේ යකඩ ළඟින් තියෙනවා. දෙන්නටම කියන මේක අල්ලන්න කියලා. වැඩිපුර පුච්ච ගත්තේ කවුද? පිච්චෙන බව දන්න කෙනාද? පිච්චෙන බව නොදන්න කෙනාද? පිච්චෙන බව නොදන්න කෙනා. ඒ වගේ තමයි පව් වෙන බව නොදැනගෙන පව් කරන කෙනාගේ දැනගෙන කරන කෙනාට සාපේක්ෂව බරපතලකම් වැඩි. Taman දන්නේ නැතුව කැඩිච්ච මල් පූජා කරා කියලා හිතන්න එපා විපාකයේ වෙනස් වෙයි කියලා. Taman දන්නේ නැතුව නොසකසා මල් පූජා කරා කියලා හිතන්න එපා විපාකයේ වෙනස් වෙයි කියලා. භාග්‍යතුන් වහන්සේට ඔබ එක මලද පූජා කරන්නේ ඒ පූජා කරන මල හරියට සකසලා පූජා කරන්න. ඔබ මල් 10ද පූජා කරන්නේ ඒ මල් 10 හරියට සකසලා පූජා කරන්න. නෙළුම් මලක් පිංගතුනි භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට කොහොමද පූජා කරන්න ඕන? ඒ නෙළුම් මල පළවෙනියට හොඳින් වතුරින් හෝදන්න. මොකද ඒකේ බොහෝ අපද්‍රව්‍ය තියෙන පුළුවන්. කිලිටු වෙච්ච දේවල් තියෙන පුළුවන්. සතුන් ඉන්න පුළුවන්. ඒ සතුන් ඉවත් කරලා මල හොඳින් හෝදන්න. මල් 1000ක් පූජා කරත් ඒ මල් 1000ම හොඳින් හෝදන්න ඕන. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඊළඟට මේ නෙළුම් මල අරගෙන ඒ නෙළුම් මලේ පෙති දිග හරින්න. පෙත්ත පිංගතුනේ දිග හරිනකොට සමහර වෙලාවට ඉතාම සමහර කෙනෙක් ඉතාම සුළු වෙලාවකින් ඒ මල් පෙති ටික දිග හරිනවා. ඇයි? තමන් බුදුහාමුදුරුව වෙනුවෙන් කාලයක් වෙන්කරන්ඩ තමන්ට සද්ධාවනේ. මම මේ ඉන්න මොහොතක් ගානේ මට මහ පිං වැඩෙනවා කියලා ඔහුට සද්ධාවනේ. ඒ නිසා ඔහු කරන් ඉතාම කුඩා වෙලාවකින් මල සකස් කළා පූජා කළා වැඳලා යන්න යනවා. එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේට මල් ටික සකස් කරනකොට පෙති පිංඔතුණි එක පෙත්තක් දිග හැරලා ඒක තමන්ගේ අල්ලින් කිහිප වතාවක් පහලට පිරිමදින්න. එතකොට ඒ පෙත්ත ඒ නැමිච්ච නැම්ම හරි අලංකාර ලෙස ඒ මල පිහිටලා තියෙනවා. එතකොට මල තෝර ගන්නකොට පවා පිංඔතුණි ප්‍රඥාවක් තියෙනවා. දැන් සමහරලාට නෙළුම් මල් ගත්තම අටපෙති මල් කියලා තියෙනවා. සමහරලාට සමහර මල් පරණයි දවසකට දෙකකට කලින් පරණ මල්. එතකොට ඒ වගේ මල් අර වගේ දිග හරින්න ගියාම දුෂ්කරයි. එතකොට දැන් ඥානීය තියෙන ප්‍රඥාවන්තයා පින් කරපු කෙනා දන්නවා අර ධර්ම දැනුම තියෙන කෙනා දන්නවා මල තෝරගන්න ඕන විදිය. ඊළඟට ඒ තෝරගත්තු මල කොහොමද සකස් කරන්න ඕන? පින්වතුනි මල් රටාවක් දැක්කම ඒ රටාවෙන් තීරණය කරන්න පුළුවන්
මේ මල් රටාව හදලා තියෙන ධර්ම දැනුමක් තියෙන කෙනෙක්ද ධර්ම දැනුමක් නැති කෙනෙක්ද කියලා. මොකද මල් රටාව දිහා බලනකොට පින්වතුනි ධර්මයේ දන්න කෙනා ඒක දන්නවා. ඊළඟට අන්න ඒ වගේ මල විනාඩි දෙක තුනක්වත් අඩුම තරමේ එක මලක් පිටි දිග හරින කැප වෙන්න ඕන. ඊළඟට එහෙම ලස්සනට මල දිග හැරලා ඒ මල තමයි පූජ කරන්නේ. ඊළඟට එහෙම මල් පූජ කරනකොට සමහර පෙති කැඩිලා සමහර පෙති ඉරිලා සමහර පෙති පරවෙලා ඒ වගේ විවත් කරනවා. එතකොට ඒ විවත් කරලා ඒකේ හොඳ කොටස් තියෙනවා නම් අපි තුමු රේණු කොටස හොඳයි. එතකොට රේණු වලින් පින්වතුනි වෙනම මල් රටාවල් හදන්න පුළුවන්. ඊළඟට පෙති වලින් වෙනම මල් රටාවල් හදන්න පුළුවන්. මේක මම අර කිව්වා වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කර ව්‍යංජනෙ හදනවා වගේ ව්‍යංජනෙ හදන්න ඥානීය මිහිවන කෙනා ඒ කෙනා අර ඉගෙනගත්තු කෙනාට වඩා රසවත් ලෙස කාලයක් යනකොට ව්‍යංජනෙ හදන මොකද ඒ කෙනා ව්‍යංජනෙ හදනකොට ඥානීය වෙහෙසවනවා ආන්න ඒ වගේ පින්වතුනි මේ ධර්මීය පුරුදු පුහුණු කරනකොට ධර්මින් දියුණු වෙච්ච ප්‍රඥාවකින් මේ දේවල් අපේ පිංගුතුන් කරන්න. නමුත් මම මේ ප්‍රඥාව පිළිබඳව මේ විස්තරයක් කරන්නේ නෙවෙයි ඇත්තටම ප්‍රඥාව කියන්නේ අතිවිශාල කොටසක්. මේක මෙතන ඇත්තටම පැහැදිලි කරන්න තියෙන විදර්ශනා ඥාන. නමුත් මේ විස්තර කරන්න ගියොත් අතිවිශාල පරාසයක් විස්තර කරන්න වෙනවා. නමුත් අද අපේ පිංගුතුන්ට මේ දේශනාවට මේක විස්තර කරන්න අත්‍යවශ්‍ය නිසා මම මේ කෙටි කරුණක් පැහැදිලි කරේ. ඒතර මම මේ විස්තර කරේ අද වැරදි මතයක් තමයි අර ප්‍රඥාව මූලික කරගෙන මේ කාරණාවල් කරනවා කියන එක නෑ. ප්‍රඥාව මූලික කරගත්තොත් වෙන්නේ අපේ තියෙන දැනුමට වැඩි ඉඩ කඩ දෙනවා. එහෙම නෙවෙයි සද්ධාවෙන් මේ ධර්මය හදාරලා ඒ ධර්මයේ තුලින් ඥානෙ දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ කිසි වෙලාවක පිංගුතුනි දේශනා කරලා නැ මේ ප්‍රඥාව මූලික කරගන්න කියලා. ඒක පිංගුතුනි දැන් අද කාලේ මම අර කලින් මතක් කරා වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මෙන්න මේ කාරණාවල් දෙක ප්‍රඥාව ගණයට වැටෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන තුන සීලයට වැටෙනවා. සම්මා වීරිය සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ තුන සමාධියට වැටෙනවා. එතකොට දැන් ප්‍රඥා සමාධි සීල කියලා විස්තර කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා නෙවෙයි. නමුත් ඒක වැරදි. සීල සමාධි ප්‍රඥා කියලායි පින්වතුනි විස්තර වෙන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ පින්වතුනි දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ස්ථාන 8ක විතර දේශනා කරන මේ කාරණාව. කොහොමද දේශනා කරන්නේ? ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා. සීලය මෙසේයි සමාධිය මෙසේයි ප්‍රඥාව මෙසේයි. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. දැන් මෙතන හරි ලස්සන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. සීලය හාත්පසින් වඩලා ලබන සමාධිය මහත්ඵල මහානිසංසයි. දැන් බලන්න සීලය තමයි වඩන්න ඕන. සීලය වඩලා ලබන සමාධිය සීලේ වඩලා ලබන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. ඊළඟට සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංසා. සමාධිය හැම පැත්තකෙම දියුණු කරලා ලබන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. හාත්පසින්ම ප්‍රඥාව හාත්පසින්ම දියුණු කරලා ලබන සිත යහපත් කොට කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට ඒ කෙලෙසුන්ගෙන් මිදෙන දියුණු වෙච්ච සිතක් ඇති වෙන්නේ ප්‍රඥාව දියුණු වෙච්ච කෙනා. එතකොට ඒ ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද? සමාධිය හැම පැත්තකෙම දියුණු කරගත්තු කෙනා. සමාධිය දියුණු කරගන්නේ කොහොමද? පිංගතුනි සීලය හැම පැත්තකෙම වඩලා දියුණු කරගත්තු කෙනා. එහෙනම් මෙන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රය අපේ පිංගතුන් පෙරලලා බලන්න මෙතන විස්තර කරනවා මේ කාරණාව විශේෂයෙන්ම මං හිතන්නේ මේ කාලෙත් ඉතින් මේ දැඩි මිත්‍යා දෘෂ්ටියට පවා හොඳ විසඳුමක් වෙයි කියලා මෙතන විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ පියවර තුනට මේක වැඩි යුතුයි. මුලින් සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ගත්තොතින් පිංගතුනි කෙනෙක් අපි හිතමු පන්සිල් සමාදන් වෙලා දන් දෙනවා. පන්සිල් සමාදන් වෙලා දන් දෙන එකට වඩා අටසිල් සමාදන් වෙලා දන් දෙන කෙනාගේ දාණය මහත්ඵල මහානිසංස භාවි වැඩි. හැබැයි මේ කතා කරන්නේ නිවැරදිවම සිල් රැකගෙන දෙන්න ගැන, නිවැරදිවම දන් දෙන දෙන්නෙක් ගැන. නිවැරදිවම සිල් රැකලා දන් දෙන දෙන්නෙක් කියනවා එක්කෙනෙක් පන්සිල් සමාදන් වෙලා දන් දෙනවා, අනිත් කෙනා අටසිල් සමාදන් වෙලා දන් දෙනවා. පන්සිල් සමාදන් වෙලා දන් දෙන කෙනාගේ දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කාගේ දාණයද? අටසිල් සමාදන් වෙලා දන් දෙන කෙනාගේ දාණ ආනිසංස. ඒ එක මෙතන කිව්වේ එකයි
සීල පරිභාවිතෝ සීලය හාත් පසින්ම දියුණු කරලා ලබන කෙනාගේ සමාධිය මහත්ඵලයි මානිසංසයි ඒ සමාධිය හාත් පසින්ම වඩලා දියුණු කරන කෙනාගේ ප්‍රඥාව ලබන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි ඒ ප්‍රඥාව හාත් පසින්ම දියුණු කරලා ලබන සිත යහපත් කොට කෙලිසුගින් මිදෙනවා ඒ කියන්නේ කාම ආසව භව ආසව අවිජ්ජාස මේ කෙලිස් ධර්ම ප්‍රහාණය වෙනවා එනං මෙන්න මේ කාරණාව අපේ පිංතුන් නිවැරදිවම තේරුම් කරගන්න එමනම් අද මම මේ දේශනාව තුළ විශේෂයෙන්ම විස්තර කරේ ප්‍රඥාව පිළිබඳව නැවත නැවතත් අපේ පිංතුන්ට මම මතක් කරනවා ප්‍රඥාව කියන එක සම්පූර්ණයෙන් විස්තර කරා නෙවෙයි මේ ප්‍රඥාව පිළිබඳව ඉතාම කෙටි කරුණක් එක පැත්තකින් මේ කරුණක් දේශනා කරේ නමුත් මේ සූත්‍රයට අදාළ මාතෘකාව වශයෙන් ගත්තොත් අපට විදර්ශනා ඥාන දක්වා විස්තර කරන විශේෂ දේශනාවල් තියෙනවා ඒව විස්තර කරන්න ගියොත් සමහර කෙනෙකුට මේ ධර්ම දේශනා මාලාවේ තිබෙන රසය පවා කෙනෙකුට නැති වෙන්න පුළුවන් ඒ නිසා මම මේ ප්‍රමාණයට අද මේ කාරණා විස්තර කරන බලාපොරොත්තු වෙන්නේ නමුත් අපි ඉදිරියට මුණ ගැහෙන ධර්ම කාරණාවලොත් එකේ කාරණාව සාකච්ඡා කරමු එතකොට අපේ පින්වතුන්ට අද මේ කියපු කාරණාව තීරේවි මේ කාරණාවල් කොච්චර ගැඹුරුද කියලා නමුත් අද මම අපේ පින්වතුන්ට මේ දේශනාව තුළදී විශේෂයෙන්ම මතක් කළේ අපේ පින්වතුන් මේ ධර්ම මාර්ගයේ යනකොට සද්ධාවෙන් මේ ධර්ම ඉගෙන ගන්න සද්ධාවෙන් ධර්ම ඉගෙනගෙන ඒ ධර්මීය තුලින් දියුණු කරගත්තු ප්‍රඥාවකින් මේ ධර්මීය වඩන්න. ඒ කියන්නේ දැන් අද අපේ පින්වතුන් ඉගෙන ගත්තා නු බුදුරජාන් වහන්සේට මල් පූජා කරන විදිය. ඒතර මම මතක් කරා මල් වලින් පූජා කරන්නේ කරුණු තුනයි. ඒ කියන්නේ වර්ණය සුවඳ සහනය. ඒ කියන්නේ වර්ණවත් මල් අරවගේ රටාවල් හදලා පූජා කරනවා. එතකොට ඒ රටාවල් හදනකොට මුලින් මල් තෝරගන්නේ කොහොමද? තෝරගන්නකොට ප්‍රඥාව මෙහෙවන්නේ කොහොමද? ඊළඟට ඒ තෝරගත්තු මල් ටික ගෙනලා සකස් කරන්නේ කොහොමද? හොඳින් දෝවණය කරලා ඊළඟට ඒ මල් තෝරගන්නකොට අලුත්ම මල් තෝරගන්න මොකද අපි ලෞතර භාග්‍යවතුන් වහන්සේට මේ පූජා කරන්නේ. ඒතර මෙන්න මේ වගේ අවබෝධයක් ඒ කෙනාට තියෙන්න ඕනේ. එතකොට ඒ අවබෝධය ඒ කෙනාට ඇති වෙන්නේ අන්න අර වගේ යහපත් ලෙස ධර්මීය අහලා ඒ සද්ධාවෙන් ධර්මීය අහලා දැනගත්ු ප්‍රඥාවකින් ඒ ප්‍රඥාව දියුණු කරගත්තොත් අපේ පින්වතුන්ට මේ ධර්මයේ තුන ලොකු ලාභයක් ලබන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රඥාව දියුණු කරගත්තු කෙනා බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරොත් ඒ එක මල් ටිකක්ද පූජා කරන එක මල් පූජාවද්ද භාග්‍යතුන් වහන්සේට කරන්නේ මුළු සංසාරේ දීර්ඝ කාලයක් යනකම් ඒ කෙනාට ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේට සුවඳ පූජා කරනවා. සුවඳ පූජා කරනකොට කොහොමද සුවඳ පූජා කරන්නේ? දැන් සමහර මල් තියෙනවා සුවඳවත් මල්. එතකොට සුවඳවත් මල් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම පූජා කරනවා. සමහර මල් තියෙනවා බොහොම සැප සහිතයි. ඒ කියන්නේ මෘදු සිනිඳු මල් තියෙනවා. එතකොට මේ මල් අරගෙන බුද්ධ ආසනය හදන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ පිටුපස ස්පර්ශ වෙන විදිහට මල් ආසන හදන්න පුළුවන්. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමතසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේදී ඒ විදිහට මල් පූජාවල් කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ පූජාව ඒ විදිහට අදිෂ්ඨාන කරලා නිරෝධ සමාපත්තියන් පව වැඩ ඉඳලා තියෙනවා අනුමදස භාග්‍යතුන් වහන්සේට ඒ වගේ අනුග්‍රහ කරලා තියෙනවා. ඒත් අන්න ඒ වගේ මෘදු සිනිඳු මල් අරගෙන දැන් දේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනාවකට වඩිනකොට අන්න ඒ වගේ මල් දාන්න මෘදු සිනිඳු මල්. දැන් මම අර කිව්වේ එකයි දැන් මල් පෑගෙනවා කියන කාරණාව සමහර කෙනෙක් ඕක දැකලා විවේචනය කරන්න පුළුවන්. ඒත් මේ විවේචනය කරන්නේ කවුද? අර ධර්මයේ පිළිබඳ අල්ප දැනුමක් තියෙන කෙනෙක්. සමහරලාට ධර්මයේ පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක්වත් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මොකද තමන්ගේ ප්‍රඥාවට හිතන මල් පාගන එක හොඳ නැහැ කියලා. ඒතර තමන්ගේ දැනුමට හිතින්නේ අර තමන්ගේ දැනුම මූලික කරගත්තම. ඒ කුඩා කාලේ ඉඳලාම අපිත් කුඩා කාලේ අපටත් ඒ කාරණාවල් අපට ලැබිලා තියෙනවා මල් කඩන්න හොඳ නැහැ මල් පාගන්න හොඳ නැහැ. නමුත් බලන්නකෝ පින්වතුනි අද මල් කියන එක භාග්‍යතුන් හන්සේට විතරද පූජා කරන්නේ? රාජ්‍ය කටයුතු වලට මල් ගන්නවා. ඊළඟට සමහරලාට ওই බණින කෙනාගේ මගුල් ගෙදරටත් මල් අරගෙන තියෙන්නේ නැති. ඒ කෙනාගේ මගුල් වෙලාවේ ඒ මංගල විවාහක යුවළ එනකොට හිස මතට මල් දාන්නේ නැති. ඉතින් ඒ වගේ මල් ගන්නවා. කොච්චර දේවල් වලට මල් ගන්නවද? ඊළඟට සමහරලාට අවමංගල කටයුතු වලට මල් ගන්නවා. මතක තියාගන්න මල කියන්නේ වන්දනා ලබන පූජාවක් නෙවෙයි. වන්දනා ලබන වස්තුවක් නෙවෙයි මල කියන්නේ පූජා කරන වස්තුවක්. අපි මල් වට්ටියකට පින් උත්න අත ගහන්නේ මල් වට්ටියට වඳිනව නෙමෙයි. මම ඒකයි කිවර ධර්මයෙන් දියුණු කරගත්තු ප්‍රඥාවක් නැති වුණාම බොහෝ දිනෙකට වරදිනවා දේවල් කරද්දී. දැන් අපි පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා තින මල් වට්ටි දෙක දෙක අත ගහලා සාදුකාර දිනේ. ඒත් අපි මල් වට්ටියට අත තියලා සාදුකාර දිනේක නෙමෙයි කරන්නේ. මල් වට්ටියට අත තියලා
අපි මොකද කරන්නේ මේ මල් භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි කියලා අනුමෝදන් වෙනවා අපි බුදුහාමුදුරන්ට වඳින්නේ දැන් අද බලන්න සමහරලාට චූඩාමාණික්ය චූඩාමාණික්ය තැන් තැන් වල තියලා සමහරට චූඩාමාණික්යට වඳිනවා චූඩාමාණික්යට වඳින් වන්දට කමක් නැහැ මෙහිම මේ වටින චූඩාමාණික්ය භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා ඒක මං අනුමෝදන් වෙනවා කියලා චූඩාමාණික්ය කියන්නේ පින්වතුනි වැඳුම් ලබන වස්තුවක් නෙවෙයි පූජා කරන වස්තුවක්. කටින චීවරය කියන්නේ වැඳුම් ලබන වස්තුවක් නෙවෙයි පූජා කරන වස්තුවක්. ඒතර දැන් මෙන්න මේක කෙනෙක් තේරුම් කරගත්තේ නැති වුණොත් හරියට ගොඩක් වෙලාවට කරන්නේ අකුසල් සිද්ධ වෙන දේවල්. ඉතින් එතකොට මල් පාගන කොට තම සමහර ලාවට තමන්ට විවිධ අදහස් එන්න පුළුවන්. අර වගේ අලංකාර මල් රටාවල් දැකලා විවිධ චේතනාවල් එන්න පුළුවන්. එයි අර අල්ප ධර්ම දැනුම. කුඩා කාලේ එකිනෙකාගෙන් ලබාගත්තු ධර්ම දැනුමක් විතරයි තියෙන්නේ. ධර්මය හදාරලා ඒ හදාරපු ඥානයක් තමන්ගේ ළඟ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමන්ගේ ඥානීය ප්‍රඥාව දියුණු කරගන්න ධර්මයේ තුලින් දැන් ආලෝක පූජාවක් පූජා කරත් දැන් අද අපි ගොඩාක් වෙලාට පුරුදු වෙලා ඉන්නේ පිංගුතුනේ භාග්‍යතුන් හසිර පහන් පූජා කරන්න. ඒතර පහන් පූජා කරන අපිට ආලෝකය ලබා ගන්න අපි මොනවද පූජා කරන්නේ? අපට ආලෝකය ලබා ගන්න අපි පූජා කරන්නේ මේ බල්බයක්. විදුලිය අපි ගන්න. ඒතර අපි විදුලිය ලබාගෙන අපි බුදුරජාණන් වහන්සේට අදටත් පූජා කරන්නේ පහන්. පහන උසස් මොන කාලෙද? අපි කුපිලාම්පෙන් වැඩ කරපු කාලේ එදා ඒ කාලේ තමයි පහන උසස් පූජාවක් වෙන්නේ. ඒතර අර ඒක අපි කුඩා කාලේ දැන් අපි කුඩා කාලේ අපිට විදුලිය තිබුණේ. ඒතර අපේ ගෙවල්වල කුපිලාම්පු තිබුණා අපි භාග්‍යතුන් හන්සීට පහන් පූජා කරා. ඒතකොට ඒක උසස් පූජාවක්. ඒ අපි කුපිලාම්පෙන් වැඩ කරන බුදුහාමුදුරට පහනක් පූජා කරනවා. හැබැයි අපි අද බල්බ් එකක් දාගෙන තාමත් භාග්‍යතුන් හන්සීට පූජා කරන්නේ අර වගේ පහනක් නම් අන්න ඒක අර ධර්ම කාරණාවල් සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම ප්‍රඥාව දියුණු වෙලා නැහැ. ඊළඟ බලන්න සමහර ලාවට දැන් බුදුරජාන් වහන්සේගේ රූපිය පවා බලන්නේ විචිත්‍ර විදියටනේ කරන්න හැමතිස්සෙම බලන්නේ. සමහර වෙලාවට විදුලි බල්බයක් පත්තු කරන භාග්‍යතුන් වහන්සේගේ පාදමූලෙන් භාග්‍යතුන් වහන්සේගේ මූණට වදින්න. ඒතර බලන්න තමන්ගේ මූණට ලයිට් එකක් ගැහුවම තමන්ට කොහොමද දැනෙන්නේ? ඒතර එහෙමනම් බුදුහාමුදුරන්ට පූජාවක් නම් කරන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට කරන පූජාව ඇස් අන්ධ වෙන පූජාවක්. නෙන් ඇස් අන්ධ වෙන පූජාවක් නම් අපි කරන්නේ සංසාරය අපටත් ලැබෙන්නේ ඒ වගේම විපාකයක්. කරන දේට අනුරූපීවයි විපාක සැලසෙන්නේ කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. ඒතර මෙන්න මේ කාරණාවල් පිළිබඳ දැනුම ඉන්නේ කොයි තැන ඉඳගෙනද? ප්‍රඥාව මූලික කරගත්තෙම නෙවෙයි සද්ධාවෙන් ධර්මීය කියවලා අන්නේ ධර්මීය තුලින් දියුණු කරගත්තු ප්‍රඥාවක් ලබාගත්ු කෙනාට විතරයි මේ කාරණාවල් හරියට වැටහෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදියට ප්‍රඥාව අපේ පිංගුතුන් දියුණු කරගන්න. එසේ ධර්මීය තුලින් ප්‍රඥාව දියුණු කරගෙන ඒ ධර්ම කාරණාවල් අපේ පිංගුතුන් පිළිපදින්න. ඒක තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න එකම ක්‍රමය. එමනම් අද දවසේ මේ ධර්ම දේශනාවට තිබෙන කාල වේලාවත් නිමවටපත් වෙලා තිබෙනවා. අද එමනම් දස කතාවල අපි ප්‍රඥා සම්පදා කතාව තමයි අවසන් කළේ. මනම් අපි ඉදිරි කාරණාවල් ඉදිරි සතිවලදී දේශනා කරමු. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ගණේමුල ජයකොඩිවත්තේ නොම්බර 292 නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි පියසීලි දෙමටපිටිය අබේසුන්දර මෙතිනිය නිම්මාලි සහ ලුෂාකා දියනියන් කුෂාන අබේසුන්දර පුතුණුවන් රොහාන් සහ සුජීව බෑනාවරුන් ප්‍රමිතා ලේලිය කියන මෙන්න මේ පින්වතුන් පිරිස බලාපොරොත්තු වෙනවා 1988 දෙසැම්බර් 18 වන දින පැවැත්වු ජනාධිපතිවරණ රාජකාරියේදී සිටියදී අවංකව රාජකාරිය කරන අතරදීම දිවිපෙදු ශ්‍රී ලංකා පරිපාලන නිලධාරී SS අබේසුන්දර මෙතිතුමාට පින් අනුමෝදන් කරන්න. ඉතින් එතුමාට ප්‍රාර්ථනා කරනවා කිසිදු කලෙක එවන් නකල් මරණයකට පත් නොවේවා, කිසිදු ආත්ම භාවයක එවන් නකල් මරණයකට පත් නොවේවා, සංසාරේ පරම මනුෂ්‍යාවශ්‍යම භුක්ති විඳින්නට එතුමාට මේ කල උතුම් ධර්ම දානමේ පින හේතු වාසනා වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. වගේම දෙපාර්ශ්වයේම පරලෝ සැපත් උතුම් දෙමෝපියන් ඇතුළු ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ විලාවේ පිං අනුමෝදන් කරන්න ඒ පිං උතුම් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පිං අනුමෝදන් වේවා කියලා මේ විලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. වගේම අද දවසේ ජන්මදිනයේ සමරන ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයේ ප්‍රධානි කුෂාන අබේසුන්දර පුතුණුවන්ට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දිවියකට
සුභාසින්සනේ කරන්නට මේ පිංගුතුන් බලාපොරොත්තු වෙන මේ පුතුණුවන්ට අද දවසේ අපි ආශිර්වාද කරනවා ජන්මදිනයේ සමරණ එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ සැලසේවා එතුමා සිදු කරගෙන යන ලබන සියලු කටයුතු සර ප්‍රකාරෙම සාර්ථක වේවා ඒ කාර්ය තමන්ගේ රැකීරක්ෂා කරන කාලයේ කිසිදු ආකාරයේ කරදරයක් බහ දෙකක් නොම වේවා තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම PhD උපාධිය හදාරන ඇමරිකාවේ පදිංචි සුලක්ඛනා මිනිපිරියටත් එවැගේම එරටම විශ්වවිද්‍යාලීය අවසන් වසර උපාධිය හදාරන තෂ්මිරා මිනිපිරියටත් ආශිර්වාදයේ කරන මේ දිනෙන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා ඒ දරුවන් සිදු කරගෙන යනු ලබන ඒ උපාධිය ඉතාම හොඳින් සිදු කරගෙන යන්නට කරගෙන යනු ලබන සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා එවැගේම මෙවර උසස් පෙළ විභාගයේ පෙනී සිටින කේතකී විජේසූරි මිනිපිරියටත් දියණියටත් බලාපොරොත්තු වෙන උසස්ම ප්‍රතිඵල ලැබේවා කියලා ආශිර්වාදයේ කරනවා ඒ වගේම අනුකුත් මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව සිදු කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාදයේ කරනවා දේශකයන් වහන්සේටත් ආශිර්වාදයේ කරන්නට බලාපොරොත්තු වෙන හැම දිනාටම සියලු යහපත උදා වේවා සියලු බලාපොරොත්තු පැතුම්වන් ඉටු වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් පරිනිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං